උපන්නේ නැතිනම් ඉහළ තලයක් දක්වා සිත දියුණු කළ අයෙකුට අවශ්‍ය නම් තම කැමැත්තේ හැටියට පහළ බඹ තලයක උපත ලැබිය හැකිද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි මේක සියල්ලන්ටම හිමි ක්‍රමයක් නෙමෙයි. සතර ඉදිපාද වැඩු එවඳු ගුණ ඇති ශක්තිය මතු කරපු කෙනෙකුට පාරමිතා පුරන මහ බෝසත්වරයෙකුට මෙහෙම කෙනෙකුට නම් පුළුවන්කමක් තියෙනවා. එවඳු අවස්ථාවක් සිතට ආවහම ඒ අවස්ථාවේ හිතෙන් ඉවත් කරලා තමයි හිතන් නිර්මාණ අවස්ථාවකට ගන්න පාරමිතා පිරීමට සුදුසු කවුරුලේ. ඉතින් පාරමිතා පුරන මහ බෝසත්වරුන් වහන්සේලා බඹතල වල ඉපදিলা බොහෝ කල් ගත කරන්නේ නැහැ. කැමැති නැහැ. පාරමිතා පිරීමට සුදුසු පරිසරයට එනවා. කාම ලෝකයේ දෙවියෙක් කියලා හිතනවා දේවත්වයෙන් ඉන්නේ නැහැ, ඉන්න කැමැති නැහැ. ජීවිතයේ අන්තිම කාලය තමයි පස්චිම අධ්‍යාවල උපදින්න ඉස්සෙල් අධ්‍යාව තමයි තවතිසහා දිවිලෝ විදහසේ ඒ කාලය වෙනකන් ඉන්නේ. අනිත් තැන්වලදී එතෙන්ට යන්න ලැබුණා net පියාගෙන එතෙන් චුත වෙනවා වගේ ඉන්න පුළුවන් අදිචාන කරලා පුළුවන් ශක්තියක් තියෙනවා අනික් අය. එහෙම ක්‍රමයක් තියෙනවා. මේ සියල්ලන්ට මේ ක්‍රමේ හරියන්නේ නැහැ. ඉහළ තලයක් දක්වා දිනු කරලා හිටන් පුළුවන්කමක් නැහැ කියන්නේ දැන් ලෝතරා බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන බව දකිනකොට අහිත තාපසතුමා කියන්නේ ඉහළම තලයට නේව සංඥා නාසංඥා හිත දිනු කරලා තිබුණේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකාන්තයෙන් මේ සිද්ධාර්ථ කුමාරයා මතු බුදු වෙනවා. දැක්කා. වත ලකුණුත් දැක්කා. මට මොකද වෙන්නේ? මම උපදිනවා ඉහළ තලයේ. එදාට මට අහන්න බලන්න පුළුවන් තරක නේ මම උපදින්නේ. පල්ලෙහා තලවල හැටි දන්නවා. අලන්ද පටන් ගත්තා ඉඳ බැරි. ඒ ඔය වෙලාවේදී මට රූපාවචි ලෝකෙක උපන්න උන්වහන්සේ බ්‍රහ්මයේ කියලා ඉතින් හම්බෙලා වන්හල වගේ වැඩේ කරගන්න පුළුවන්. එනවල නැද්ද? තිවුරට එන්න බැහැ. ඒකම සාන්තයි ප්‍රණීතයි කියලා හිතවල හිතන් හිටපු නිසා ඒ හිත ගලව ගන්න හැකියාවක් නැහැ. ඒ නිසායි එතන එන්න බැරි. ඉහාත්ම සුඛ විහරණේ හේතු කොටගෙන ඔය අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ඛ අනාත්ම දේ දුක්ඛ අනාත්ම හැටියට විමර්ශනය කරපුවාම තදබල විදිහේ උපාදානයක් නැතුව දෙහන් ලැබෙනවා. සමාධි ලැබෙනවා. අන්න එහෙමයි අරූප සමාපත්තිය වල සමාධිය නිරෝධ සමාපත්තියට සම්බන්ධීටත් පුළුවන්. අනාගාමි කෙනෙක් නම් එහෙම තදබලව උපාදාන වශයෙන් බැඳෙන්නේ නැහැ. නමුත් අත්ථ සමාපත්තිය වල නව අනුපූර සමාපත්තිය නිරෝධීට යන්නත් පුළුවන් අනාගාමි කෙනෙක්. අරිහත්ත්වයටපත් වෙන්නේ නැතුව ඉන්න මෙහෙ චුත වෙන්නත් පුළුවන්. යාගීලන ඒ ලෝකේ උපදින්නේ සුද්ධාවාසී උපදිනවා. සුද්ධාවාසී උපදින්නේ මොකද? උපාදාන වශයෙන් වැඳලා හිටියේ අනික් අය වගේ අර බබලෝ. ඉහාත්ම සුඛ විහරණය සඳහා දහයන් වල්ලා ඇටට යන්න පුළුවන්. ඒක තමයි කිව්වේ ඒ හැකියාව ඒ සුදුසුකම් තියෙන ඇට මිසක් ඉහළ තලයේ හිත වැළුවට හම්බ වෙන්නේ නැහැ. අනාගාමී කෙනෙකුට නම් ඒ අදිස්ථානෙන් එහෙම කරන්නත් පුළුවන්. මේ කැමැත්තේ හැටියට කියලා කිව්වට මේකයි වෙන්නේ. කැමැත්තේ හැටියට පහළ බඹ තලයකට කියලා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපිට සාමාන්‍ය ලෝකෙම වාහනවල යන්න වාහනවල තියෙන වටිනාකම දන්න ඒවට ප්‍රිය කරන යම්කිසි කාන්තාවක් හෝ පුරුෂයෙක් තවන්ට හම්බ වෙනවා වාහනයක් ගන්න නැතුව ඉන්නකොට සීවිල් එකක් ගන්න. ඉස්සෙල්ලා ගිහින් හිටියා කට්ටිය එක දෙන්නා කළා බයිසිකලෙ. බයිසිකලේ යන කාලේ පොඩි බයිසිකලයක් දෙනවා කබලකාගෙන් හරි ඉල්ලගෙන සල්ලි නෑ ඒ දවසේ ඔහොම එක ගියා. දැන් ටික දවසක් යනකොට සල්ලි ටිකක් එහෙම හම්බුණා නෑ මුදල තමයි දෙන්න දාලා ටිකක් වස්ස ගානක් වටිනා එකක් ගත්තා ටිකක් වෙනුවට එහෙම අතර තියෙනවා එහෙම එකක්. දැන් අර කවලට වැඩි අරක හොඳයි. දැන් හිත තියෙන්නේ ගමනක් යන්නක යයියන් අරක යන්න. අනේ බෑ කියන්න බෑ. පහත එක තියෙනවා දැන් පහත කියන්නේ හිතක් නෑ නේ. ඊටලා හොඳ එක දැක්ක හින්දා. ඔහොම ඉන්නකොට ගන්නවා පොඩි කාර් එකක්. අරකට වඩා හොඳයි නම් ඒක. ඉතින් දැන් දෙන්නට ගමනක් යන්න. දැන් මොකද කරන්නේ? බයිසිකලේ යන්න. අනේ වැස්සක් එහෙම කොහරි යන්න කාර්කේ යන්න දැන් කැමති ඒකට පවිට හොම ගිලා ගන්න ටිකක් ඉහනවා කැබ් එකක් අරගෙන අර මැටි ටික කිලෝකෙ තියෙන වටිනාම ලක්ෂ ගණන් වල වාහන අරගෙන ওই විදිහට අරගෙන පටන් ගත්ත මොකද ගමනක් යන්න ඒකට දැන් අර ත්‍රිවිධ එකේ එහෙම යන්න පුළුවන් දැන් මහා ගියයි පාතකට කැමතිද මේ වගේ පාත බමතලෙන් ඉහළ බමතලෙට ගිහිලා ඒ සාන්තිය සුවේ දැකලා පස්සේ ලෞකිකත්වයේ තුල අනිත්‍ය දුක් අනාත්ම කියන දැකගත්තේ නැති කෙනෙක් නා බබතලයේ කොච්චර ඉහළ හිත වැළුවත් ඉහළට ගිය එක හොඳයි කියලා පේනා මිසක් පල්ලි හරියට ආයෙන්න හිතෙන්නේ නැහැ. කොහොමද පාති කරන්නේ? සබ්බ ලෝකේ අනවිත සංඥා වැදලා තිබුණා. එහෙම කෙන ලෝකේ අල්ලාගත්තේ නැති කිසි දෙනක නොබැඳිච්ච හිතකින් කෙලෙස් වලින් නිදහසෙවි හිත ඉහළ තලයේ අල්ලනවා. ඉහළ තලයේ ගියාට උපාදාන වශයෙන් වැදිලක් නැහැ. නමුත් තලයේ සම වැදිලා ඉඳපු පුළුවන්.
අන්නේ හිමයි තමයි නවානුපුර සමාපත්තියට සමවැදීමින් නිරෝධ සමාපත්තියට සමවැදීලා තියෙන්නේ. ඒ අනාගාමියයි. අන්නේ හිම කෙනෙකුට ඕන නම් පුළුවන්කමක් තියෙනවා. සුද්ධ තන යමෙක් ඇද්ද? ඒ ඇසුරේ ඉන්න. එයාට තියෙන එකම උපාදානය. භව උපාදානයක් නෙමෙයි තියෙන්නේ. භවයට ඇදුනට යම් කිසි සුද්ධ පිරිසක් අතරේ ඉන්න කැමැත්ත තියෙනවා. ධර්මානුකූල පිරිසක් අතරේ ඇලීම් ගැටීම් නැති ශාන්ත පරිසරයක් ඇති ශාන්ත ගුණ ඇති කොයි වෙලාවකවත් තරහ යන්නේ නැති ඒ වගේම සාගික මුලා අදහස් ඇති ගති නැති බොරු ප්‍රලාප කියන්නේ නැති අවංකව බණද්දාම කතා කරලා චිත්ත ප්‍රසාදයෙන් ඒ තුල සතුට වෙන්න පුළුවන් එවඳු ගති ලක්ෂණ ඇත්තෝ යම් තැනකද කොච්චර හොඳ මට ඒගොල්ලොත් එක්ක ඉඳ ඇත්ත ඔන්නේ අදහස එනවා අරූපේට සමවැදින පුළුවන් උනත් අරූපේ ඉඳ හිටින්නේ මොකද ධර්ම සතිය ලොකුයි අනාගාමී කෙනාට ලෝක සතියට වැඩිය ධර්ම සතිය ලොකු වෙච්ච නිසා ධර්මයේ යම් තැනකද පවතින්නේ බබලන්නේ හොදට එතෙන්ද හිත හිත ගහ තමයි සුද්ධාවාසී කියලා වෙනම ලෝක පහක් හැදිලා තියෙන්නේ ඒයි දැන් ධර්ම සතියෙන් තමයි මේ ලෝකෙ උපදින්නේ ලෝකෙ තිබෙන කාම රාග රූප රාග අරූප රාග වල ශක්තිය නෙමෙයි ධර්ම සතිය කියන එක විශේෂ දෙයක් ඒකෙන් තමයි මේ ලෝකෙට යන්නේ මේ එහෙමයි දෙයකට ගිය හැකි අනික කිසි කෙනෙකුට ඒ බබලෝට යන්න බෑ හිමිකමක් නැහැ අනාගාමී කෙනෙකුට පමණයි මේ බබලෝ එහෙම ප්‍රිය කරන්නේ මේ පහළ බඹතල වලට යන්න පුළුවන්කම තියෙන්නේ එහෙමයි. අනික් කෙරෙවට එහෙම යන්න බැහැ.